දැන් ටික වෙලාවකට කලින් අපි කතා කළා සොරබුරු වැව ගැන. සොරබුරු වැව ගැන කියද්දී අපිට කතාවක් මතක් වුණා. ඒ කතාව කියනවා කියන තව ටික වෙලාවකින්. ඔන්න දැන් ඒ වෙලාව ඇවිල්ලා. අන්න ඒ ටික වෙලාව දැන් ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් වැවක් හදන්න තනි කෙනෙක්ට බැහැනේ. ඔහු ඉතින් වැවක් කියන්නේ පොගුණක් එහෙම නෙවෙයිනේ නේද? වෙයිනේ ඉතින් මේ කානුවක් වගේ එකක් නෙවෙයිනේ. ඒ නිසා ඉතින් වැවක් එක්කෙනෙක්ට නම් හදලා ඉවර කරන්න බෑ. බෑ. දාගබක් වගේ දෙයක් තනින් හදන්න බැහැනේ. ඒකට කණ්ඩායමක් ඕනේ වෙනවා. හැබැයි අපේ ඉතිහාස වංශ කතාව කියවලා බලද්දී දේශානි එහෙම තනියෙන් කරපු වැව් ගැන අපිට හඳුනා ගන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම එක වැවක් තමයි. එහෙම තනියෙන් කරපු එක වැවක් තමයි. සොරබුර වැව කියලා කියන්නේ. කතාව මෙන්න මෙහෙමයි. අපේ ඉතිහාස කතාවේ ඔය ශක්ති සම්පන්න යෝධයෝ ගැන එක එක තැන්වලදී අපිට මුණ ගැහෙනවා. ඒ අතරේ දොඩුගැමුණු මහරජතුමාගේ දසමහා යෝධයෝ ගැන අපි කතා කරනවා. එලාර රජතුමාගේ දීඝජන්තු යෝධයා ගැන අපි කියනවා. තව ගජබාහු රජතුමාට හිටියා නීලමහා යෝධයා. මේ වගේ කතා ගොඩාක් අපි අහලා තියෙනවනේ. බුලත කියලා කියන්නේ දසමහා යෝධයන් අතරට එකතු වුණේ නැති හැබැයි දොටුගැමුණු රජතුමාට සේවය කරපු හමුදාවේ හිටපු යෝධෙක්. මේ රජතුමා මහියංගනේ අත්පත් කරගත්තට පස්සේ මහියංගනේ දාගැබ ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගත්තා. මෙන්න මේ කාලේදී රජතුමාට බුලත් පිට හදලා දුන්නේ උඩුදුම්බර කිරිපට්ටි කියන ගමේ ශක්ති සම්පන්න පුද්ගලෙක්. කොහෙද ගම? උඩුදුම්බර කිරිපට්ටි කියන ගමේ. දවසකට 7 වතාවක් මේ රජතුමා බුලත් කාලා තියෙනවා. දවසකට 7 වතාවක් බුලතුත් කාලා තියෙනවා. ඉතින් මේ බුලත් හදලා දුන්නේ මේ කියන ශක්ති සම්පන්න පුද්ගලයා. ඒ හින්දා රජවාසලේ හැමෝම මෙයාට කිව්වා බුලතා කියලා. නෝ නමත් ගැලපෙනවා කරන වැඩෙත් එක්ක. අන්න හරි. එක දවසක් ওই මයියංගනේ උතුරු පැත්තේ සංචාරය කරන අතරතුරේදී බුලත දැක්කා ගල් කඳු දෙකක් අතර තිබුණු පහත් බිමක්. ඒ පහත් බිම හරහා ලොකු දොළපාරක් ගලාගෙන ගියා. බුලත කල්පනා කළා මේ වතුර ටික එකතු කරගත්තොත් ගව් ගානක් දුරට කුඹුරු අස්වද්දන්න පුළුවන් කියලා. එහෙම හිතලා රජතුමාට බුලත් දෙන්න රජවාසලට ගිහිල්ලා පුංචි විවේකයක් ලැබෙන වෙලාවට උදැල්ලක් අරන් ගිහිල්ලා මේ වැව හදන්න පටන් ගත්තා. මේ උදැල්ලත් එසේ මෙසේ උදැල්ලක් නෙවෙයි. ඔව් ඉතින් යෝධයෙකුට යෝධ උදැල්ලක් තියෙන්න ඕනනේ. යෝධ උදැල්ලක්. මේක සාමාන්‍ය කෙනෙක්ට උස්සන්න පුළුවන් එහෙම මේ උදැල්ලක් නෙවෙයි. ඉතින් මේ බුලත පස්ස අරගෙන ඇවිල්ලා අර ගල් කඳු දෙක අතරට දාලා වැව් කන්ද හදන්න පටන් ගත්තා. තනියම. ඊට පස්සේ වේල්ල හදලා වැඩි වතුර බැහැල යන්න විශ්මිත ගල් සරෝවකුත් තනියම හැදුවා. මේව බලන් හිටපු බුලතගේ භාර්යාව එයත් නිකන් හිටියේ නැහැ. පුළු පුළුවන් විදිහට මේකට උදව් කළා. එයත් යෝධ කාන්තාවක්. එයත් යෝධ කාන්තාවක්. නැතු බෑනේ. ඔව් ඉතින් යෝධයාගේ බිරිඳ වුණාම යෝධ විදිහට ඉන්න ඕනනේ. ඉන්න ඕනනේ. ඉතින් මේ යෝධ කාන්තාවත් මොකද කළේ? ඔය දවල්ට කෑම අරන් එන ගමන් ගලක් දෙකක් එම අරන් ගෙවලා ගල් පඩි පෙලක් එම හදලා දුන්නා මේ වැවට. ඔන්න ඔහොම ටික දවසක් යද්දී අර දාගබේ වැඩ කටයුතු ටික ඉවර වුණා. ඒත් එක්කම බුලතා මේ අලුත් වැව හදලත් ඉවර කරා. ඉතින් දාගබ හදලා ඉවරනට පස්සේ රජතුමා ඔය අහල පහල විහාරස්ථානවල හිටපු නායක ස්වාමීන් වහන්සේලා ඇතුළුව ස්වාමීන් වහන්සේලා දහසක් විතර වැඩම කරවලා මයියංගනේ දාගබේ කොත පැලඳවීම කළා. ඒ උත්සවේ ජයටම ගත්තා. ජයටම ගත්තා. ඉතින් ඒ වෙලාවේ බුලත ඇවිල්ලා රජතුමාට කිව්වා, රජතුමනි මම වැවක් හැදුවා. ඔබතුමාට පුළුවන් නම් කරුණාකරලා ඇවිල්ලා ඒක බලන්න කියලා. රජතුමත් ඉතින් ගියා වැව බලන්න. වැව දැක්කට පස්සේ රජතුමාට හිතාගන්න බැර වුණා. පුදුමාකාර සතුටක් ඇති වුණා. රජතුමා ඇහුවා, දරුවා තොපට මේ වැඩේ කරන්න කී දෙනෙක් උදව් කළාද කියලා. එතකොට බුලත කිව්වා, මේ රජතුමනි මේ වැව මන් තනියම හැදුවේ, මට උදව් කළේ මෙන්න මේ අය තමයි කියලා උදැල්ලයි කූඩයයි මිටියයි කටුවයි පෙන්නුවා. රජතුමා මේ වැව දැකලා කිව්වා, මේ හරබර වැව අනාගතයේ රට ජාතිය දියුණු කරાવી කියලා. ඊට පස්සේ බුලතට ප්‍රශංසා කළා. මේ හරබර වැව තමයි ටික කාලෙකින් සරබර වැව වුනේ. සරබර වැව ටික කාලයක් යද්දී සරබර වැවවට පත් වුණා. අන්න හරි. මේ සිදුවීම දැනගත්තට පස්සේ විහාර මහදේවිය අර බුලතගේ භාර්යාවට තමන් පැලඳගෙන හිටපු මුතු මාලය තෑගි කළා. ඒ තරම් වටින දෙයක් නීටත් වඩා වටිනාකමින් වැඩි දෙයක් තමයි කළේ. අනිත් ඒ කාන්තාවක් දුන්න එකක් වටිනෝනේ. සාමාන්‍ය කාන්තාවන් එහෙම දෙන්නේ නැහැ නේ. රජතුමත් මේක බලන් ඉඳලා, කියන්නේ දොටුගමු රජතුමත් මේක බලන් ඉඳලා තමන් පැලඳගෙන හිටපු අර රත්තරන් උර පළඳනාව ගලවලා බුලතට තෑගි කළා. ඒ වගේම ගමක් දුන්න, නම්බු නාමයක් දුන්න. ටික කාලයක් ඇදී නන්දිමිත්‍ර යෝධයා කිව්වා, රජතුමනි අපි මෙයාට සැලකුවා මදි, අපි මෙයාව අපේ හමුදාවට ගමු කියලා. ඒ කියන්නේ රජතුමාගේ හමුදාවට. රජතුමාගේ හමුදාවට ගත්තා. ඉතින් ওই විදිහට තමයි ওই මයියංගනේ තියෙන සොරබුර වැව අද අපිට දකින්න පුළුවන් තත්ත්වයට පත් වුනේ.